මිනිස්සු නොයෙකුත් හේතු මත මිනි මරනවා. මුදලට, දේපලකට, වැටක මායිමකට මිනි මරනවා. මේ සමහරු මෙලෙස මිනි මරාගන්නේ ෂණිකව ඇතිවන කෝපය නිසයි. ඒත් සමහර මිනිසුන් මිනි මරන්නේ සැලසුම් සහගතවයි. තවත් අයකු තමාට කරන්න බැරි දේ වෙනත් අයකු ලවා කරවා ගන්නවා. ඒ කොන්ත්‍රාත් මුදල් ලබා දීමෙන් මේ කෙලෙස මිනිස් ඝාතනයක් සිදු කළත් එය නීතිය හමුවේ වරදක්. මෙවන් මිනිස් ඝාතනයක් දික්වැල්ල ප්‍රදේශයේ සිදු වුණා. අමානුෂිකව මවක් හා දුවක් ඝාතනය කළ මිනිමරුවන් කිසිදු හෝඩුවාවක් නොතබා පලා ගියේ පොලිසිය දැඩි අපහසුතාවයකට පත් කරමින්. ඒ දක්ෂ විමර්ශකයින් හමුවේ අපරාධකරුවන්ට සැඟව සිටීමට නොහැකි වුණේ අපරාධයක් සිදු කළ අයෙකුට කිසිදා සැඟව සිටිය නොහැකි යන්න වඩා තහවුරු කරමින්. දික්වැල්ල පොලිස් වසමට අයත් නිල්වැල්ල ධීවර ගම්මානයේ සංචාරක හෝටල් පරිශ්‍රයක් තුළ අදින් වසර දෙකකට පෙර සිදු වූ ද්විත්ව කාන්තා ඝාතන සිද්ධියක දෝංකාරය අදටත් එම ගම්මානයේ ජනතාවගේ සිත් සතන්වලින් වියැකී ගොස් නැහැ. 2011 වසරේ ජූලි මාස 8 වෙනිදා රාත්‍රී 9ට පමණ මෙසේ ඝාතනය කොට තිබුණේ 43 හැවිරිදි උදේනි රේණුකා හා ඇගේ දියණිය වන සඳුනි සසන්තිකා රත්නායක නම් පාසල් ශිෂ්‍යාව. ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මධ්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ සඳුනි එම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටියා. සිද්ධිය වූ දින රාත්‍රී පොලිසියට ප්‍රදේශවාසීන්ගෙන් දිගින් දිගටම මේ ඝාතන සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් ලැබුණා. වහා ක්‍රියාත්මක වූ දික්වැල්ල පොලිසියේ එවකට ස්ථානාධිපති ධූරේ දැරූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් ධර්මසේන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ෂණයකින් අදාළ සිද්ධිය වූ තැනට පැමිණියා. විශාල තාප්පයකින් වටවී තිබූ එම හෝටල් භූමියේ ගොඩනැගිලි තුනක් තිබුණා. මහල් තුනකින් යුත් ප්‍රධාන ගොඩනැගිල්ලේ සංචාරක හෝටලයක් පවත්වාගෙන ගිය අතර අනෙක් ගොඩනැගිලි දෙකින් එකක එහි අයිතිකරු වූ ඉතාලි ජාතිකයාත් අනෙක් ගොඩනැගිල්ලේ උදේනි රේණුකා හා ඇගේ දියණිය සඳුනිත් ජීවත් වුණා. උදේනි රේණුකා නිවසේ කාමරයේ පොළව මතත් දියණිය සඳුනි ඒ අසල ඇඳ මතත් මරා දමා තිබෙනු නිලධාරීන්ට දැකගත හැකි වුණා. ඉන් අනතුරුව සිද්ධිය පිළිබඳව පොලිසිය සිදු කළ විමර්ශනයේදී මේ ද්විත්ව ඝාතනයේ සුළමුළ අනාවරණය වුණා. 2004 සුනාමියෙන් පසු නිල්වැල්ලට පැමිණි ඉතාලි ජාතිකයෙකු මෙම හෝටලයේ ඉදිකර තිබුණේ ප්‍රදේශයේ පුරාණ විහාර භූමියකට යාබදවයි. මෙම හෝටලයේ සේවිකාවක් ලෙස ඊට එක්වීමේ වරම උදේනි රේණුකාට හිමි වුණේ ඇය ඊට පෙර සංචාරක හෝටලයක සේවය කොට ඇති කරගත් පළපුරුද්ද මතයි. රත්නපුර ප්‍රදේශයේ ජන්මලාභය ලැබූ උදේනි එම ප්‍රදේශයේම පිහිටි මහවිද්‍යාලයක සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබමින් සිටියා. අනතුරුව රත්නපුර රෝහලේදී ඇති වූ දැන හැඳින ගැනීමක් මත රත්නපුරයේම පදිංචි පුජ්‍යලයෙකු වන ලක්ෂ්මන් සමග විවාහ වීමෙන් පසු ඇය දික්වැල්ලේ හිරිකැටිය ප්‍රදේශයේ පදිංචියට පැමිණියා. කාලයාගේ ඇවෑමෙන් සිය පවුලට දියණියක්ද එක්වීමෙන් පසු ඇය ජීවිතයේ ගෙන යාමේ ගැටලුවකට මුහුණ දෙන්නේ සැමියා ඇය අතහැර යාමත් සමගයි. පසුව ඇය හෝටල් සේවිකාවක් ලෙස රැකියාව තෝරාගන්නේ තමාගේත් දියණියගේත් ජීවන මාර්ගය සලසා ගැනීම සඳහායි. රේණුකා රැකියාවට එක්වී ටික කලකින්ම එහි පාලනාධිකාරියට එක්වන්නේ හෝටල් හිමි ඉතාලි ජාතිකයා සමග සමීප සම්බන්ධතාවයක් ඇතිකරගත් නිසයි. මේ නිසා ඇගේ නමට හෝටලයට යාබද ඉඩම් කොටසක්ද මිලදීගත් ඉතාලි ජාතිකයා එහි අංග සම්පූර්ණ නිවහනක් උදේනි රේණුකාට තනා දෙන්නේ සඳුනි දියණියද සමග ඇයට එහි වාසය කිරීම පිණිසයි. ඉතාලි ජාතිකයාගේත් උදේනිගේත් අනියම් පවුල් දිවියට කනකොකා හඬන්නේ මේ අතරතුරයි. ඒ තිස්සමහරාම ප්‍රදේශයේදී හදිසියේ දැන හඳුනාගත් තරුණියක සමග ඉතාලි ජාතිකයා ඇතිකරගත් තවත් ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන්. 62 ඔහු සිය හෝටල් පරිශ්‍රයට කැඳවාගෙන ආ ඇය 22 රූමත් තරුණියක්. ඇය එහි කැඳවාගෙන ඒමෙන් අනතුරුව ඉතාලි ජාතිකයාගෙන් උදේනි ලැබූ සැලකිලි හා පහසුකම්ද නතර වුණා. මේ හේතුන් නිසාම දියණියද සමග උදේනි නැවතත් පෙර දුගී තත්ත්වයටම පත් වුණා. තත්ත්වය දරාගත නොහැකි වූ උදේනි වැලහින්නක් මෙන් හඬා වැළපෙද්දී අධික ලෙස කෝපයට පත් ඉතාලි ජාතිකයා සහ ඔහුගේ අලුත් මනාලිය සමග ඇතිකරගන්නා කෝලහල අසල් වැසියන්ට පුරුදු දසුනක් වුණා. මින් ගැලවීමේ උපාය මාර්ගයක් ලෙස ඉතාලි ජාතිකයා කළේ ඇය විසූ නිවෙසත් හෝටලයත් වෙන්වන පරිදි පොල්ලතු වලින් ආවරණය වන වැටක් ඉදිකිරීමයි.
මේ ආරවුල දිගින් දිගටම පවතිද්දී ඉන් මිදීමට උපාය මාර්ගයක් ලෙස උදේනිහා දියණිය ඝාතනය කිරීම එකම පිළිතුර බව හෝටල් භාරකරුවන් තීරණයකට එළඹෙන්නේ කාටත් හොර රහසේ. හෝටල් හිමියාද ඒ අදහසට කැමැති කර ගැනීමත් සමග කොන්ත්‍රාත්කරුවන් මත එම ඝාතන සිදු කිරීමටත් ඒ සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමටත් එකඟ වුණා. මේ සඳහා පුද්ගලයෙක් සොයා ගැනීමට අනියම් බිරියගේ සොයුරාට පැවරුණා. ඝාතන සැලැස්ම ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. කොන්ත්‍රාත්තුවක් දී මෙම ඝාතනය සිදුකර මෙතරම් මුදල් කන්දරාවක් අනුන් අතට දෙනවාට වඩා පවුලේ අය අතර එම මුදල බෙදා ගැනීමට සොයුරා තීරණය කර තිබුණා. පවුලේ එක් නැගණියකගේ සැමියෙකුට මෙම ඝාතනය පැවරූ සොයුරා තවත් හිතවතෙකුද ඊට සහාය කරගත්තේ ලැබෙන මුදලට ලොල් වෙමින්. ඝාතනයට දින 3කට පෙර තිස්සමහරාමේ සිට ත්‍රිරෝද රථයකින් නිල්වැල්ලට පැමිණි ඔවුන් උදේනි රේණුකා පදිංචිව සිටි නිවස හා වටපිටාව පිළිබඳ සෝදිසි කළේ ඝාතන සැලැස්ම අකුරටම ඉටු කිරීමේ පෙර පුහුණුවක් ලෙසයි. මේ සඳහා දිනයක්ද එම කණ්ඩායම විසින් තීරණය කර තිබුණා. ඝාතකයින් මීට අදාළ මාළු කපන පිහිමිලදීගෙන තිබුණේ තිස්සමහරාමේ වෙළඳපොළකින්. මදවිතින් සප්පායම් වී ඔවුන් ඊළඟට සිදු කරන්නට යන ඝාතනය පිළිබඳව කතා බහ කළා. රාත්‍රී 9 පමණ වන විට වසා තිබූ දොරාගුල්ද කඩා බිඳ දමාගෙන උදේනි රේණුකාගේ නිවසට ඇතුළු වූ සාහසිකයින් දෙදෙනා පළමුව රේණුකාද පසුව ඇගේ දියණියද කපා කොටා ඝාතනය කළේ හිත් පිත් නැති මාරයින් ලෙසින්. මන්න පහරවලින් රේණුකාගේ දකුණු අත මැණික් කටුව ළඟින් වෙන් වී ගොස් තිබූ අතර ගෙල ප්‍රදේශයට එල්ල වුණු පහරෙන් ඇය මරණයට පත් වුණා. සඳුනි දියණිය ඝාතනය කර තිබුණේද එපරිද්දෙන්මයි. එවන විට දික්වැල්ල ප්‍රදේශයේ බහරව සිටි සහකාර පොලිස් අධිකාරී දමයන්ත විජේශ්‍රී ඇතුළු පිරිස ඝාතකින් සොයන්නට දැඩි වෙහෙසක් ගත්තා. මේක කලේ කවුද කියලා හොයන්න අපිට ගොඩක් මහන්සි ගන්න වුණා. සිද්ධිය වෙනකොට අදාළ හෝටලේ අයිති විදේශිකයත් එයාගේ දෙවෙනි බිරියත් කිසියම් අසනීපයකට බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් හමුවන්නට ගොස් තිබුණා. වෛද්‍යවරයාත් ඒ බව සනාත කළා. ඒ මොහොතේ ඒ අය හිටියේ එයත් එක්ක කියලා. ඒ නිසා අපිට ඒ අය ගැන සැකයක් ඇති වුණේ නැහැ. ඔය අතරේ දිගින් දිගටම විමර්ශනය කරද්දී හෝටලේ හිටිය පුද්ගලයෙක් ගැන සැක ඇති වුණා. මිනිහා ඔය ගෑනු කෙනාගේ සොහොයුරෙක්. අපි මිනිහව අරන් ඇවිත් ප්‍රශ්න කළා. දම මහතා සිදුවීම පැවසුවේ ඒ ආකාරයෙන්. කෙසේ වෙතත් ද්විත්ව ඝාතනයේ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබුණේ නැහැ. ඒත් උත්සාහයත් නොහැර ඔවුන් දිගින් දිගටම සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සිදු කළා. අපි මිනිහගෙන් ප්‍රශ්න කරද්දී මිනිහා කියන දේවල් පරස්පරයි. මට තේරුණා මිනිහා මොකක් හරි දන්නවා කියලා. ඒ නිසා මම තදින්ම හිටියා. පස්සේ මිනිහා ඇත්තම කිව්වා. කෝ දැන් ඒ අය? සර්, එයාලා ඉන්නේ තිස්සමහරාමේ. මම කණ්ඩායමක් තිස්සමහරාමෙට යැව්වා. ඒත් මුන් ගෙවල්වල හිටියේ නැහැ. පස්සේ අපේ කට්ටිය දැනගත්තා මුන් කතරගම ගිහින් කියලා. ඒ කාලේ කතරගම පෙරහැර. අපේ කණ්ඩායම මුන්ව හෙව්වා. කොහේ කියලා හොයන්නද සෙනග වැඩි. මම කිව්වා පෙරහැර ඉවර වෙනකන් හරි ඉඳලා මුන්ව අරගන්න කියලා. පෙරහැර ඉව දිගින් දිගටම ප්‍රශ්න කරද්දී මේ ඝාතනය කරපු හැටි කිව්වා. සහකාර පොලිස් අධිකාරිවරයාගේ උත්සාහය සාර්ථක වුණා. කොහෙන්ද උඹලා මේ දෙන මරන්න මන්න ගත්තේ? තිස්සමහරාම පොලෙන් සර්. එයද අදාළ වෙළෙන්දා හමු වී තහවුරු කරගන්නට පොලිසියට හැකි වුණා. පසුව සැකකරුගේ ප්‍රකාශය මත ඔවුන් මත්පැන් වූ අවන්හලේ සේවකයින්ගෙන් ප්‍රශ්න කළ පොලිසිය ඔවුන්ගෙනුත් ප්‍රකාශ සටහන් කරගත්තා. සිද්ධිය වූදා ඔවුන් ඇඳ සිටිලේ තැවරුණු ඇඳුම්ද සොයාගත්තා. මට මතක හැටියට මුන්ට මුළු කොන්ත්‍රාත් මුදලම හම් වෙලා තිබුණේ නැහැ. රුපියල් 50,000ක් විතරයි දීලා තිබුණේ. මෙසේ සියල්ලක්ම අනාවරණය වෙද්දී මෙම ඝාතනය සිදු වූ දිනට පසුදින නිල්වැල්ලේ පදිංචි කාන්තාවෝ මහමගට බැස දැවැන්ත උද්ඝෝෂණයක නිරත වුණා. ඝාතනයට ලක් වූ මවගේ හා දියණියගේ අවසන් කටයුතු සිදුවන මොහොතේ ඔවුන්ගේ දේහයන් රැගෙන දික්වැල නගරය දක්වා පා ගමනින් පැමිණ කළ උද්ඝෝෂණයේදී ඔවුන් ඉල්ලා සිටියේ සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන්ගේ සහාය ලබා නොදෙන ලෙසයි. දුවන රටතට පුවත් දැනගන්න අපගේ channel subscribe කර bell සලකුණ සක්‍රිය කරන්න. ඔබට සුබ දවසක්.